ි හැමෝම දන්නවා පාසැල් කාලයේදී පාසලට ආවේනිකුණු නීති මාලාවක් තියෙනක් කියලා. හැබැයි අද අපි මේ කියන්නේ ජපානේ තියෙන හරි අම්මුූතු නීති කීපයක් ගැන. ජපානේ පාසල්වලට තියෙන හරි අමුතුම නීතියක් තමයි කිවිසුම් ෑම තහනම් කරලා තිබීම. ජපාන කියෑනේ ආගමිකහා සංස්කෘතික වශයෙන් නීති රීතිවලට අන්නු ගතව කටයුතු කරන්න රටක්. එ නිසා ජපානේ පාසල් කාලය තුළ කවුරුන් හෝ කෙනෙකුට කිවිසුමක් ගියොත්. එයින් සිදුවෙන්නේ තව දුටත් ඔහුට හෝ ඇයට පන්තිකාමරේ රැදිීසිරීමට අවසර නෑ කියනෙක එහෙම කිව්වට එක පාරටම පන්තියෙන් එලියට දාන්නේෙ නෑ එහෙම කරන්නේ කිවිසුම් තුනකට වඩා ගියොත් එහෙම වෙලාවට පන්තියෙන් එළියට ගීන් අවශ්‍යප්‍රතිකාර ලබාගන්න ඕනේ කෝමාරරි ජපානය සංවිධාන කීප්ලක් එකතු වෙලා මේයටට විරුද්ධව උගඝෝෂණයක් කරනවා ළමයින්ට මෙහෙම දැඩි නීති පණවන්න එපා කියලා පසල් පද්ධති විසින් මේ විරෝධතාවේ ප්‍රතික්ෂේප කරලා කිවේ ළමයිගේ සෞඛ්‍ය තත්වය නීරෝගයෝ පවත්වා ගන්න නම්. මේ ක්‍රමය වැදගත් වෙනවා කියලා. ඉළකට කියන්නේ ජපනයේ පාසල් පටන් ගන්නේ අප්‍රෙල් මාසි. බටහිර රටවල් වල පාසල් කාලය පටන් ගන්නේ සැත්තැම්බර්. ලංකාවේ ජනවා වල බැයි ජපානය ක්‍රමවේදය නිසා ජපානය ළමයිට පරිසරය සුන්දරත්ය විදීම හැකි අවත් තියෙනවා මෙ ක්‍රමවේදය අධියර තුනකින් සමන් විතයෙනවා. පළමු අධියර අප්‍ර සිට ජූලි මාසය මැද දක්වත් දෙවන අධියර සැත්තැම්ඹ සිට දෙසැම්බර දක්වත් තුන් වන අධියර ජනවාරසිට මාර්තු මාසය දක්වත් හැඩ ගැසී තියෙනවා මෙ ක්‍රමවේදය නිසා ජපානයේ ළමයින්ට තුන්වන අධියරේදී සතියකට පමණක් කෙටි නිවාඩුවක් පමණක් ලැබ නිසා ජපානේ ඒ අදින් දුර්වල බවක් නම් පතිෙනවා. හැබැයි එසේ වුවත් කිසි මොහොතක එම කාල සටහන වෙනස් කරන්න ඇැති බව තමයි ඔවුන් පවසන්නේ. ඊළඟට කතා කරන්නේ ජපානයේ පාසල් නිල ඇදුම ගැන. ජපානයටත් ඒ රටටම ආවේනිකවුණු පාසල් නිලෑ ඇඳුමක් තියෙනවා. සීකු ලෙස හඳුන්නන පාසල් නිල ඇඳුම. ගැහනු රමයිට කල්ලු කොට සායක් සහ. පාසලට අනුව අලු හෝ සුදු ජැකට්ටුවක් අඳින අතර. පිරිමි ළමයින් සඳහා, බහෝ සයින්ම නාවික ඇඳුමට සමාන දිග කළු කලිසමක් සහ අදදිග කලු කමිසයක් කන්දිරම් මෙ නිල ඇඳමගින් ජපානය ළමයිට බද්ධමත් පෙනුමක් ලබාදෙන අතර තමන්ගේ අභිමතය පරිදි යට ඇඳමක් පවත් තෝරා ගැනීමට බොහොවින් සීමාව පණවලා තියෙන එක සමාන කොන්්ඩ කටු මේස් මෙන්ම එකම වන්නේ යට ඇදුම්ද ඇදීමට නීති පණවලා තියෙනවා ඒ වගේම සිසුන්ගේ බාහිර පෙනු ගැන ලොකු සැලකිල්ලක් දක්කනවා සිසුන්ට කෝඩ මෝස්තර දැමීම බහිර ආවරණ පැලඳීම සම්පූර්ණයම තාහනම් කරලා තියෙනවා ඒ වගේම සියලුම සිසුන්ගේ කොන්්ඩය අනිවාර්යම කලු පාට වෙන්න ඕනි උපතින්ම කොණ්ඩේ කළුපාට නූ අයට ඩයිකර හෝ කොණ්ඩ කලු කරගන්න ඕනි මේ සිදුවීම නිසා පාසලෙන් නිවත් කළ ළමයින්ද සිටිනවා ඉලකට කියන්නේ ජපානයේ පාසල් වල දිවා ආහාරය පාසලෙන්ම ලබා දීම ගැනයි මෙදී සිසුට ගුණාත්මක බාවෙන් ඉහළ සෞඛ්‍ය ආරක්ෂිද ආහාරවෙලක් ලබා දෙනවා ඉළඟට කතා කරන්නේ ඉහල ශේණියකට පාස් කිරීම ගැෙනයි මෙහිදී ඔබ විභාගියකට අඩ්ඩු ලකුණු ගත්තාත් එම ශේණියම තබාගන්න නැතුව ඉහල ශේණියකට සමක් කරනවා මෙසේ වුවත් ජපන් ළමයින් ඉගෙන ගැනීමට උනන්දුවක් දක්වන්නේ ජපානය වැනි රටක සතුටින් සිටීම නම් අ්‍යවාර්රයෙන්ම හොඳ අධ්‍යාපනයක් තිබිය ුතු නිසා. ඊනකට කියන්නේ ජපානයේ ළමයින්ට උගන්නන දුර්වල ලංගික අධ්‍යාපන ැන. එක්දා සංුසය අනුදධක වර්ශයේදී. ජපානීම අධ්‍යාපන කරමය හඳුන්වාදී තිබෙනවා. ප්‍රාත්ථමික පන්තිවලට පවා මේවා උගන්නවා. මේ සිසුන්ට එය සඳහාම වන්නම පොතක්ද ලබාදීලා තිනවා. හැබැයි අනික් ්‍රටවල් එක්ක සසඳලා බලනවිට ජපානයේ මේ සඳහා ඇති උනන්දුව හරිම අඩුයි. ඊළඟට ගැන්නේ පාසල් වෙලාවෙන් පස්සේ. පාසල පිරිසිදු කිරීම ගැන. හැම පාස්සලක වගේම පාසැල පිරිසිදු කිරීමට වෙනම අය සිටින නමුත්? ජපානයේ සියලු ළමයින් පාසල් වෙලාවෙන් පසු? ඇැදී සිට පාසල පිරිසිුදු කළ යුතුයි. සිසුන් පාසලට පැමිණි පලමු දවසේ සිටම මේ ක්‍රමේ හඳුන්වාදීලා තියෙනවා.මිනිසා ජපානයේ පාසල් වඩාත් ප්‍රියමනාපලෙස පිරිසිදුව දකුණට ලැබෙනවා. ඒළඟට කියන්නේයන්නේ ජපානීෙන් ළමයින් පහවන් ගලවා පාසල්ට ඇතුල්ලීම සම්බන්ධ. විවිධ ක්‍රම මගින් පාසට එන ළමයින් පාසලට පැමිණි පස. ඔවුන්ටම වෙන්නූ ලාච්චුවකට දමා ලොක්කර පාසලටම වෙන්නුන වෙනම තමන් කැමති පාවාන් දෙකක් දම පාසලට ඇතුළ විය යුතුයි. මෙම ක්‍රමේ නිසා පාසලට පිටතින් එන කුණු දූවිලි මෙන්ම පාසල් පරිසරය අපි රිසිදු වීමද ්‍රපානයේ සිසුන් වලක්වා ගන්නවා. ඉතින් මේවගේම තවත් ලස්සන වීඩුවකින් පි තවත් දවසක හමුින්.